අලුත්තවුරුද්දට රැකී රක්ෂා සඳහා පිටත්වයාමේ නැකත යෙදිලා තියෙන්නේ හෙට. ඒ වුණත් ගම්බින් බලාගිය හුඟ දෙනෙක් අද කොළඹට ආවා. ඔවුන් වෙනුවෙන් අතිරේක බස් රථ 2000ක් පමණ යොදවන්න ලංකා ගමනාගමන මණ්ඩලය පියවර අරන්. ඊට අමතරව දුරබැහැර ප්‍රදේශවල ඉඳන් කොළඹ ඇතුළු තදාසන ප්‍රදේශවලට එන් පෞද්ගලික බස් රථත් 2000ක් විතර අතිරේකව ධාවනය කරවන්න සැලසුම් කරලා. අද මහනුවර බස් නැවතුමේ තත්වය තමයි මේ. හැබැයි අනුරාධපුර, කුරුණෑගල, හැටන්, හම්බන්තොට වගේ ප්‍රදේශවල එච්චර තදබදයක් තිබුණේ නැහැ. ප්‍රමාණවත් බස් රථ යොදවා නොතිබුණු නිසා දක්ෂිණ අධිවේගී මාර්ගෙත් කොළඹට එන්න තිබුණේ ලොකු තදබදයක්. සාමාන්‍ය ගාස්තු වලට අමතරව වැඩිපුර ගාස්තු අය කරනවා කියන එක කොන්දොස්තර වරුන්ට තියෙන ලොකු චෝදනාවක්. ගාස්තු වැඩිවීමක් නැහැ. කවුරු හරි බස් රථයකින් ගාස්තු වැඩියෙන් ගන්නවා නම් 1955 කියන දුරකථන අංකයට අමතන්න අපිට පුළුවන් පරීක්ෂණයක් පවත්වලා මාස 3ක් දක්වා එම බලපත්‍රය අවලංගු කිරීම සඳහා අපි වැඩ කටයුතු ක්‍රියාත්මක. කොළඹට එන්න අද ඉඳන් අතිරේක දුම්රිය සේවා ගමන් වර 9කුත් ක්‍රියාත්මක වෙනවා. ඒ එක දුම්රියක් අද ගාල්ල වක්වැල්ල දුම්රිය හරස් මාර්ගයේ මදදිම පීලිපැන්නා. ඒ නිසා ගාල්ල මාතරු දුම්රිය ගමන් එන හිටියා. මේ හින්දා කෝච්චියෙන් කොළඹ එන්න හිටපු දකුණේ අයට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා.